ඉතාම අසාධාරණ විදිහට මිනිස්සුන්ව හිර කරගෙන ඉන්න එක අපි කාගෙත් බරපතල කම්පණයකට ලක් වෙන්න ඕනේ කාරණාවක්. අපි මේ වෙලාවේ සියලුම වගකීතු පාර්ශවවලට කියන්නේ මේ කියන අය ඇයි මේ විදිහට හිර කරගෙන ඉන්නේ? නිස්කාරණේ මිනිස්සුන් හිර කරගෙන ඉන්න එක ඉතාමත්ම වැරදි කාරණයක්. ඒකොල්ලන්ව හදිසි කටයුත්තක් හැටියට සලකලා ඒ මිනිස්සු ගැන සාධාරණයක් කරලා ඒ අයගේ දරුවෝ එක්ක දෙමව්පියෝ එක්ක සහෝදරත්වයෙන් සමාජයේ ජීවත් වෙන්නට අවශ්‍ය කරන පරිසරය හදලා දෙන්න කියන එක තමයි අපි මේ ඉල්ලා සිටින්නේ. තමන්ට ඕනේ අයව නිදහස් කරන්නත් තමන්ට ඕනේ නැති අයව හිර කරගෙන ඉන්නත් මොකද්ද එහෙම නීතිය? ඒක නීතියක් නෙමෙයිනේ. ඒ වගේ පහත් තත්වයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. අපි අද ඒ මිනිස්සුත් එක්ක කතා කළා. ඒ මිනිස්සුත් එක්ක කතා කරාම තේරෙන දෙයක් තමයි ඒකොල්ල කිසිම වරදක් කරපු නැති මිනිස්සු. වරදක් කරලා නැතුව නිකන් බලෙන් කට උත්තර අරගෙන බලෙන් වැරදි ඇඟට පටවලා මිනිස්සුන්ව හිර කරගෙන ඉන්නවා. වරදක් වුණත් ඔය විදිහට මිනිස්සුන්ව අවුරුදු ගණන් තිස්සේ හිර කරන් ඉන්න අයිතියක් නැහැ. එක්ක පුනරුත්ථාපනයක් කරලා එළියට දාන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම නඩුවක් ඇඳවලා දඬුවමක් නියම කළ නියමිත කාලයක් නිශ්චිත දිනයකදී එළියට දාන්න ඕනේ. ඒ මොකක්වත් නැතුව නිස්කාරණේ බලෙන් මිනිස්සු හිර කරගෙන ඉන්න එක කාටද අපේ අගය කරන්න පුළුවන් වෙන්නේ? මේක හරිම ප්‍රාථමික තත්වයක්. මේක වහා තේරුම් අරගෙන යහපත් මිනිස්සු හැටියට සමාජයේ ජීවත් වෙන්න සියලු දෙනාටම තියෙන අයිතිය තහවුරු කරන්න කියන එක තමයි අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ. ඒ සඳහා කරන බලකිරීමක් හැටියට තමයි අපි මේ තියෙන අසාධාරණ තත්වය මානව හිමිකම් කොමිසම සභාවට අද ලියවිල්ලක් හැටියට ඉදිරිපත් කරන්නේ.